කුළුණු අගාවේ මේ මල් පැලමැක්කාගේ හානිය අපි කොයි අපේ ගොවි මහතුරු කොහොමද මේකේ ශේෂ්ත්‍රය හඳුනාගන්නේ අපි බලමු දැන් ඒ ශේෂ්ත්‍රයේදී අපි කොහොමද මේක හඳුනාගන්නේ කියලා සතා ගත්තාම ඉතාමත් පුංචි සතෙක් මිලිමීටර් 1ක් විතර විශාලත්වයක් තියෙන ඉතාම පුංචි සතෙක් නමුත් අපේ ගොවි මහතුරුන්ට බැලුවොත් පියවිහැට පේනවා පියවිහැට බලා ගන්න පුළුවන් ඒත් එකම එම සතා සාමාන්‍ය කහපාට ඉඳලා ලා කහ දුඹුරු පායක හැරයට තමයි පරිණත වෙනකොට දකින්න පුළුවන් ඉන්නේ. උගේ හානිය විශේෂයෙන්ම මේ පත්‍රවල සුදු පාට යසුරාබිම නිසා පත්‍ර කොළපැහැ ඉඳලා සුදු පාට යසුරාබිම තීරු පහසෙන් දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයට යසුරාබිම තීරු තියෙනවා. ඒත් එක්කම තමයි හානිය දරුණු විදිහට පත් වුණාට පස්සේ මෙන්න මේ වගේ පත්‍ර ඇඹරලා දඟර යෑමේ ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි එතෙන්දී වර්ධනයේ බාලවීමක් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මේකෙදී අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙනවා. මේකට නිසි පිළියම් අපි යෙදුවේ නැත්තම්. මේක මර්ධනය කර ගැනීමට නම් අපි මේක ශේෂ්ත්‍රය පැල සිටවන වෙලේ ඉඳලා ඒකට අනුවර්තනය වෙලා ඒ දේ කරන්න ඕනේ පැහැදිලිවම. එතෙන්දී ශේෂ්ත්‍රය සකස් කිරීමේදී අනිවාර්යෙන්ම කාබනික පොහොර දැමීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි මේ නිර්දේශිත පැල ගහනයක් අපේ වගාවේ අපි පවත්වාගෙන යන්න ඕන. එතෙන්දී සාමාන්‍යයෙන් අඟල් තුන තුනමාර වගේ පරතරයක් අපි පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට ජල සම්පාදනය විශේෂයෙන් විසුරුම් ජල සම්පාදන ක්‍රමයක් වගේ එකක් පාවිච්චි කරගන්න අපේ ගොවි මහතුන්ට ශේෂ්ත්‍රයේ පුළුවන් නම් පැහැදිලිවම ඒක අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනික තමයි අපි අවට තියෙන පරිසරය මේ පැලමැක්කාගේ ධාරක ශාකය කියන්නේ ලුණු වගාවට අමතරව වෙනත් විශේෂ ශාක තියෙන තනකොළ වර්ග ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් අන්නේ පරිසරයේ අපි පිරිසිදුව පවත් ගන්න ඕනේ ධාරක ශාක වලින් වල් පැලැටි වලින් තොරව අපේ ශේෂ්ත්‍රය අපි පවත් ගන්න ඕන. අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අපේ ගොවි මහතුරුන්ට නිර්දේශිත පොහොර ප්‍රමාණය විශේෂයෙන්ම යූරියා භාවිතය නිර්දේශිත ආකාරයෙන්ම අපේ වගාවට යොදන්න ඕන. එහෙම වුණොත් අපිට මේ පැලමැක්කාගේ හානි පාලනය කර ගැනීම හැකියාව තියෙනවා.